Garu amati tumani me wena kota me ape sramikian widesa ratawal lolta nityanu kulu krameng yanawa wagema me wena kota nityanu kulu nowana sancara ka visa hara hari giyapu visala taruna pirisak vivida kramoling giyai no e wagema e giyapu aige samahara mata danaganna labuna mutra deha tiyenawa kiyala 300 ekata adi pramanayak තවමත් අඳුන ගන්න බැරි මුත්‍ර ද්‍රේහයත් ඉතින් මේ වගේ අති විශාල හානියකට ලක් වෙච්ච පිරිසක් මේ වෙනකොට අපේ මාතෘභූමියේ තරුණ පිරිසා විවිධ කණ්ඩායම් ඉන්නවා ඉතින් මේ කණ්ඩායම් මෙහෙම යන එක වළක්වන්න වැඩපිළිවෙලක් අපේ රට තුල ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තියෙනවද එහෙම නැත්නම් මේ යම්කිත මුත්‍ර ද්‍රේහයක් නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන විදිහෙන් ගිහිල්ලා හඳුනා ගැනීමට ක්‍රමවේදයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නවීන තාක්ෂණ ක්‍රමවේද තියෙනවා ගරු අමාත්‍යතුමනි ඒවා මේ ලංකාව තුල අපි විදේශ රටවල් වලට ගියාම ඒක පාවිච්චි කරනවා නෙමෙයි මේ ලංකාව තුල ඔබේ අදාළ අමාත්‍යාංශයේ ආයතන තුලින් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා උන්ට ඒ පිළිබඳවත් යම් කිසි සහතික වැඩපිළිවෙලක් ලබා දීලා ඒ අයගේ සුරක්ෂිතතාවය පිළිබඳව මොකද විශේෂයෙන්ම පිලිපීනය වගේ රටවල් වල ඉතාම හොඳ ක්‍රමවේදයක් මේ වෙනකොට පාවිච්චි වෙනවා ඒ අයගේ යම් කිසි ශ්‍රමිකයෙක්ට යම් කිසි ප්‍රශ්නයක් සිදු වුණොත් ඒ යන වහා හොයලා බලලා ඒ ගැන කටයුතු කරන්න ඔවුන්ගේ වෙනමම කණ්ඩායම් යොදවලා තියෙනවා ඉතින් මෙවැනි වැඩපිළිවෙලක් අපේ කණ්ඩායම අපේ තුල අපේ රටේ තුල තවම මම විශ්වාස කරන ඔබතුමා යටතේ ඉදිරියේදී එක ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල මේ වෙනකොට සාකච්ඡා වෙනවා කියලා ඉතාම කඩිනමින් ඒක අවශ්‍ය බවත් මම ඔබතුමාට දැනුවත් කරන්න කැමතියි ඒ වගේම එහෙම වැඩපිළිවෙලක් වෙනවා නම් ඒ පිළිබඳව ඒ දැනුවත් කිරීම සිදු කරන්න ඒ වගේම අර
දැනට හඳුනා නොගත් සමහර දෙමව්පියෝ අද බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවා අදයි හිටෙයි කියලා සමහර වෙලාවට ඒ අය විවිධ අඩන්තේට්ටම් නිසා ජීවිතය අහිමි වෙලා ඒ පවුල් වල අය දන්නෙත් නැහැ. ඉතින් මෙහෙම අයට යම් කිසි ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් යොදලා අපේ තානාපති කාර්යාල හරහා හරි ඔවුන්ට මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ඔබතුමා අපි ලෝකයේ පිලිපීනි වගේ රටවල් එක ගත්තාම අපි අවුරුදු 10ක් විතර පස්සෙන් අවුරුදු 10ක් විතර පස්සෙන් තමයි තාක්ෂණයේ ඉන්නේ. අපි ඩිලාන් පෙරේරා ඇමතුමාලා බොහොම විශාල කාර්යභාරයක් මේ ක්ෂේත්‍රයට කළා. තලතා අතුකෝරල ඇමතිතුමිය හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඇමතුමා. එතකොට හැබැයි අපි තවම ඉන්නේ තාක්ෂණෙත් එක්ක ගත්තාම අවුරුදු 10ක් පිටිපස්සේ. මේ අය පිළිබඳව අපි පාවිච්චි කරන්නේ තාම පනත 1985 පනත. අපි ඔන්න ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කරා පනත සංශෝධනය කරන්න. මේ වැරදි වැඩ කරන අයව නීතියට අසු කරගෙන අපිට ක්‍රමයක් තිබුණේ නැහැ. එයාපෝට් එකෙන් හොරෙන් යනකොට අහු වුණත් නීතිය ක්‍රියාත්මක කරන්න අපිට ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් මේ ටික සේරම නීතිගත කරලා රුපියල් 3000ට 4000ට 5000ට තිබිච්ච දඩ මුදල් ලක්ෂ 5ට ලක්ෂ 10ට ලක්ෂ 20ට දඩ මුදල් වැඩි කිරීම දක්වා යෝජනා කරලා අපි කැබිනට් මණ්ඩලයේ අනුමත කරා. දැන් ඉක්මනින්ම අනුමත කරගන්න පුළුවන් වෙයි. ඒක තමයි නීතිමය රාමුව ඇතුලේ අපි කරගන්න දේ. දෙවෙනි කාරණාව තමයි ගුවන් තොටුපළ හරහා මේ පැනල යන එක විසිප්පීස විවිධ යන එක දැනුවත් කිරීම ඇරෙන වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ. අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා අපි අධිකරණයට බාර දෙනවා පොලිසිය හරහා. සමහර වෙලාවට ඒ අයටත් අප හම්බ වෙනවා. නැවතත් ඒ රස්සාවම ඒ විදිහටම කරගෙන යනවා. ඒ නිසා අපි ගරු අධිකරණයටත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිද්ධ වෙන කාරණා පිළිබඳව මේ පිළිබඳව වැඩි අවධානමක් ලක් කරන්න කියලා අපි අධිකරණ මැතුමාටත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඊට අමතරව මම කිව්වේ තාක්ෂණයෙන් පිටිපස්සේ ඉන්නේ කාරණාවත් එක්ක අපේ ලෝකයේ අනිත් රටවල බයෝමැට්‍රික්ස් පාවිච්චි කරනවා. අපේ රටේ පාවිච්චි කරන්නේ අර මෘතදේහයක් නැති වුණාම හොයාගන්න ක්‍රමයක් නැහැ. ඇයි? ගිහිල්ලා නැහැ ලියාපදිංචි වෙලා. ගිහිල්ලා තියෙන්නේ හොරෙන්. සමහරු ලියාපදිංචි වෙලා ගිහිල්ලා අවුරුදු දෙකේ සීමාවට පස්සේ තව අවුරුදු ගණනාවක් ඒ රටවල ඉඳලා කිසිම තොරතුරක් මෙහෙට නැහැ. අම්මලා තාත්තලා දන්නේ නැහැ ඉන්නවද නැද්ද ටෙලිෆෝන් කෝල් එකක්වත් මුකුත් නැහැ. එතකොට මේ නිසා අපි යෝජනා කරලා තියෙනවා දැනට කැබිනට් මණ්ඩලයට මේ ක්ෂේත්‍රයේම ඩිජිටල් කරණයට ලක් කරලා ඒ වගේම ඉමිග්‍රේෂන් එක හරහා ඉමිග්‍රේෂන් මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවක එකතු වෙලා සියලු දෙනාගේ බයෝමැට්‍රික්ස් එක්ක මේ අයව පාස්පෝර්ට් එකත් එක්ක ගලපලා එවීමේ ක්‍රමවේදයක් හදන්න. එතකොට ඒ වගේම කාට හරි එහෙදි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ අවස්ථාවේදීම තමන්ගේ යදවුම හරහා මේ හැම කෙනෙක්ම දැන් ජංගම දුරකථන සහ පාවිච්චි කරනවා. ඒ හරහා ඇලර්ට්ස් ඉදිරිපත් කරන්න මේ ඉමර්ජන්සි ඇලර්ට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන් විදියට සම්බන්ධ කරලා එහා පැත්තෙන් අපේ සේවා යෝජකයත් මෙහි ඉන්න කම්කරුවාගේ මුලින්ම විදේශගත වෙන තැන ඉඳලා විදේශගත වීම රැකියාව කිරීම ආපසු පැමිණීම දක්වා රැකබලා ගන්නා යාන්ත්‍රණයක් සම්බන්ධ කරනවා. හැබැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මේ වෙනකොටත් ඉතාමත්ම හොඳින් මේ කාර්යභාරය ක්‍රියාත්මක කරනවා. අපිට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව විදේශගත වෙලා ඉන්න අපේ ස්ටොක් එකේ හැටියට ඉතාමත්ම කුඩයි 0.01යි අපිට හම්බෙන පැමිණිලි. ඒ වගේම මේ පැමිණිලි වලිනුත් නොවිසඳුණු පැමිණිලි සංඛ්‍යාව ඉතාමත්ම කුඩා නොගිනිය හැකි තරම් ප්‍රමාණයක්. හැබැයි එක්කෙනෙකුට හරි හානියක් වෙන එක ඉතාමත්ම ප්‍රශ්නයක්. ඒ නිසයි අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කටයුතු කරලා වැඩ කටයුතු කරන්නේ. IOM ආයතනය සුවිශේෂී සහයෝගයක් මේ සඳහා ලබා දෙනවා. ඒ වගේම IELO ආයතනයත් විවිධ ක්ෂේත්‍ර හරහා අපිට මේ ආයතන දෙකම අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මේක යාවත් මේ නීත්‍යානුකූල නියමානුකූල කිරීමේ කාර්යය සඳහා බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමනි, මම මේ සභාවෙම පහුගිය අවස්ථාවක නිරන්තරයෙන් අපි කතා කරපු දෙයක් තමයි මේ දකුණු කොරියාව සහ ඊශ්‍රායලය වගේ රටවල් වලට දෙවතාවකට වැඩිය කීප වතාවකට ශ්‍රමිකයෝ හැටියට ගිය අය, විශේෂයෙන් ඒ අයට ඒ භාෂා දැනුම තියෙනවා, ඒ අයට ඒ වටපිටාව පුරුදුයි. බොහොම කඩිනමින් අපිට ඒ ප්‍රගුණතාවයට පත් කරන්න අපිට යම් වියදමක් දරනවට වඩා ඒ අයව අපිට ඒ රටවලට යමන්න පුළුවන් නම් ඒ ඉල්ලුම සැපයුම කියන කාරණය එක්ක අපිට මේ අවස්ථාවේ රට තියෙන සත්‍යෙත් එක්ක වැඩිපුර විදේශ විනිමය උපයා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් බාධක ගැන අමාත්‍යාංශය සහ නොයෙකුත් කාරණා ගැන නිරන්තරයෙන් අපි සාකච්ඡා කරා. මම දැනගන්න කැමතියි මේ සාකච්ඡාවල ප්‍රමිතිය මොකද්ද? අපිට හැකියාවක් තිබෙනවද මේ දෙවන වතාවට වැඩිය වීසා අරගෙන දකුණු කොරියාවට ගිය අය, ඊශ්‍රායලට ගිය අයව දෙවත වතාවක් ඒ රටවලට යවන්න පුළුවන්කමක් තියෙනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දකුණු කොරියාව සම්බන්ධයෙන් දකුණු කොරියාවේ EPS සිස්ටම් එක හරහා E9 කියන වීසා කැටගරිය එක හරහා යන කණ්ඩායම අවුරුදු 8කුත් මාස 9ක කාලයක් සඳහා මාස 11ක් කාලයක් සඳහා සමය වුණට ලබා දෙන්නේ දෙවතාවකදී. මොකද එතනින් එහාට වීසා කාලය ලබා දීමක් ඒ හරහා සිද්ධ වෙන්නේ නැහැ. නමුත්
ඒ විදියට දෙපාරක් ගිහිල්ලා ආපු අය දැනට අලුතෙන් අපි ක්‍රියාත්මක කරන E7 visa category එක professional category එකක් විදියට වෘත්තිමය ක්ෂේත්‍රයක් විදියට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී අවුරුදු 55 දක්වා ඒ අයට එහි රැකියාව කරන්න පුළුවන්කම තියෙන නිසා වයස පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගින නිසා දෙවතාවකින් පස්සේ වුණත් ඒ අයට දැනට අපිට ලැබිලා තියෙන welding අංශය සඳහා යන්න පුළුවන්. ඒක අපිට grinders ලා ඒ වගේම බාර ගැනීමට අකමැත්තක් දක්වන්නේ. නමුත් නීතිකමේ වශයෙන් කිසිම ගැටලුවක් බාධාවක් නැහැ. ඒයට අවුරුදු 55 දක්වා ඒ අයට එහෙ සේවය කරන්න පුළුවන්. ඊශ්‍රායලෙ පිළිබඳව කාරණා ඊට අමතරව කොරියාවේ මේ වෙනකොට දෙවතාවක් ගියපු තව ආයින විවිධ ක්ෂේත්‍රවල ඒ අයතරින් අපේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට D10 කියන visa category එකක් යටතේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපේ මෙච්චර කල් ගියපු දීවර ක්ෂේත්‍රයේ හරහා ගිහිලා ලංකාවට ඇවිල්ලා ඉන්න අයට ගැඹුරු මුහුදේ දීවර යාත්‍රා කටයුතු සඳහා ඒත් දීර්ඝ කාලීන විසා බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ වගේම අපි තවදුරටත් කතා කරගෙන යනවා දැනට දෙපාරක් ගිහිලා ඉන්න අනිත් කණ්ඩායම් වලටත් වෙනත් විසා කැටගරි යටතේ යවන්න ඒ කොරී දකුණු කොරියාවටම නැවත යැවීම සඳහා අවශ්‍ය කරන තවදුරටත් සාකච්ඡා ක්‍රියාත්මකයි කියන එක මතක් කරන්න ඕනේ. එතකොට මේ ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් කාරණාව ඊශ්‍රායලයේ අපි ආරම්භ කරපු වතු සඳහා යවපු සීසනල් කට්ටිය ඒ කියන්නේ මේ ඍතුමය කාණ්ඩ සඳහා යවපු අයගෙන් 500ක ප්‍රමාණයක් පයිලට් ප්‍රොජෙක්ට් එකක් සඳහා යවුවා. 495ක්ම නැවත ලංකාවට ආවේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට ඒ රැකියා කෝටාව අහිමි වෙලා තියෙනවා. ඊශ්‍රායලෙන් අපිට සාමාන්‍යයෙන් පරිදි තිබිච්ච සාතු සේවිකාවන් යැවීමේ ක්‍රමවේදය ලංකාවේ හිටපු ඇතැම් නියෝජිත ආයතන සහ ඒ රටේ නියෝජිත ආයතන අධික මුදල් අය කිරීම නිසා ඒ රටේ අධිකරණයට කරන ලද පැමිණිල්ලක් අනුව ඒ රටේ අධිකරණයේ දුන්නු නියෝගයක් අනුව රජයන් සමග ගිවිසුම් ගත වෙන්න කියලා ඒ අනුව ලංකා රජයත් ඊශ්‍රායල් රජයත් ගිවිසුම් ගත වෙලා දැනට රාජ්‍ය හරහා පමණක් විදේශගත කිරීම සිද්ධ කරනවා සාතු සේවක අංශය සඳහා. එතනදී 90%ක් කාන්තාවන් 10%ක් පිරිමි අය විදියට තමයි ගිවිසුම් ගත වීම සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් වර්තමානයේ වෙනකොට ඒ 10% කියන එකත් පිරිමි පාර්ශවයට ඇනවුම් ලැබෙන්නේ නැති නිසා පූර්ණ වශයෙන් කාන්තාවන්ම ලබා ගන්න කියන එක අපිට නිර්දේශ කරලා තියෙනවා. නමුත් පහුගිය කාලෙදී අර මේ හරහා හානියට පත්වෙච්ච පෞද්ගලිකංශයේ විදේශගත සංවිධාන සහ මේවල අතරමැදියන් මැදිහත් වෙලා කරපු නොඑක් බලපෑම් මත ප්‍රචාර මත නැවත වතාවක් පොඩි අඩුපාඩුවක් වෙලා තිබුණා. යැවීම සම්බන්ධයෙන්, පිටත්වීම සම්බන්ධයෙන්, රැකියා ඇනවුම් ලැබීම සම්බන්ධයෙන් නැවත වතාවක් අපිට පුළුවන් වුණා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් වියදම් කරලා ඒ රටේ රජයේ නියෝජිතයින් මේ රටට ගෙන්වගෙන සාකච්ඡා කරලා දැන් නැවත වතාවක් ඒක හරි විදියට ආරම්භ කළා. දැන් නැවත වතාවක් රැකියා ඇනවුම් ලැබෙමින් පවතිනවා. මේ අවුරුද්ද ඇතුළත විතරක් එය බලාපොරොත්තු වෙනවා අපේ කාන්තාවන් 2000ක් ඒ රටට බඳවා ගැනීම සඳහා. බොහොම ස්තුතියි.